පැතුම් නිසංකට වුණු ලොකු අසාධාරණයව් අදවසේදී පැවැත්වෙන සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර තුන්වෙනි සතියේනාත්මක එක්දින තරගයේදී තරඟ එකට එකක් ලෙස කණ්ඩායම් දෙකම ජයග්‍රහණය කළ තේදී මේ තරගයේ ජයග්‍රහණය කරන කණ්ඩායමට හැකියාවක් ලැබෙනවා මේ තරග අවදී ජයග්‍රහණය කරන ඉතින් කාසිම වාසේ දිනාගන්න ශ්‍රී ලංකා කණ්ඩායම අපි දන්නවා මේක ඩේ තරගයක් විදිහට පැවැත්වෙන්නේ 10ට තමයි ආරම්භ වෙන්නේ ඉතින් අර ඩියු ෆැක්ට් එක එන්නේ නැහැ මොකද රාත්‍රී වෙනවා ඩියුව කියන්නේ පින් එන්නේ ගොඩක් රාත්‍රී 8න් වගේ පස්සේ ඉතින් මේ තරගයේදී කාසිය වාසේ දිරංගන්න කුසල් මිනිස්සු තීරණය කරනවා ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන්න නමුත් ශ්‍රී ලංකාවේ ආරම්භය සාර්ථක වෙන්නේ නැහැ දෙවෙනි පන්දු වාරයේදීම ගිය තරගයේදී ශතයක් ලබාගත් පැතුම් නිසංක දැවියන ඉතින් මේක BW විදිහට තමයි දැවියන්නේ නමුත් මේ ඩිසිෂන් එක රිවීව් කරන්නේ නැහැ රිවීව් කරේ නැහැ ඇයි ඉතින් අපි දැක්ක පොන් රූපර පෙන්වුවට පස්සේ මේක missing the leg stump thing going down the leg stump thing අපි දන්නවා ගොඩක් වෙලාවට අර batsman consult කරනවා තමගේ run striker within run striking හැවල අපි දැක්ක commentary වල ෆවිස් මාරුෆ් කියන ඉතින් අවිෂ්ක වන්නේ ඊට පස්සේ අවිෂ්කගේ ඒ හරි positive response එකක් හම්බුනේ නැහැ එයා කිව්වා මේක stumps වල වදිනවා කියලා ඉතින් අවාසනාවන්ත විදියට ප්‍රථම නිසංක review කරන්නේ නැහැ මේක ඉතින් ඔහු දැවි යනවා දැන් ගියට පස්සේ දැන් ඉතින් කුසමිනි සහට තියෙනවා දැන් මම කතා කරන මොහොතේ වෙන ලකුණු 11ක් ලබාගෙන ඉතින් විනාශණ ගන්නවා බන්දු හර තුනක් අවසානයේදී ඉතින් අර ගොඩක් වෙලාවට අපි කියනවා ගේම් සෙන්ස් එක තියෙන්න ඕනේ කියලා ඉතින් අර ලර්න් ස්ට්‍රයිකර්ටත් ගොඩක් ලොකු රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා එයා හැම වෙලෙම බලන්න මොකද එයාට තමයි දැන් umpire decision එකක් දෙනවා නම් umpire එයා පැත්තේ decision එකක් දෙනවා නම් මොකද umpire බලන් ඉන්නේ පන්දු යනගේ අත දිහායි තොර බෝඩ යන ඇංගල් එකයි හැම දෙයක්ම දිහා මේ පිළිකරුව ගහන පහරයි මේ හැම දෙයක් දිහා තමයි බලන් ඉන්නේ. එතකොට එයා එතන ඉඳන් කෙලින් ඉඳන් ඩිෂන් එකක් දෙනවා නම් ඒ දෙනවා වගේම ඩිෂන් එකක් දෙන්න අනිත් පැත්තේ නන් ස්ට්‍රයික් බැට්ස්මන්ට පුළුවන් වෙන්න ඕනේ. ඉතින් එයාත් හොඳ අර අවධානයෙන් ඉන්න ඕනේ මොකක්ද වෙන්නේ කියන එක. ඉතින් ගේම් සෙන්ස් එක තියෙනවනේ මේ පන්දුව එළියට යන පන්දුවක්ද කොහොමද වෙන්නේ කියන එක අවුට් ස්විං එකක්ද ඉන් ස්විං එකක්ද කියන එක එයා පොඩ්ඩක් ඔළුවේ තියා ගන්න ඕනේ. එයා පොඩ්ඩක් බලන් ඉන්න ඕනේ. ඉතින් අර අපි දැක්ක ලැක් ඔෆ් කන්සන්ට්‍රේෂන් එකක් වෙයි නැත්නම් සිද්ධ වෙන්නේ නැත්නම් ඉතින් අපි දැක්ක අර උපන්දෝකටත් උපන්දෝක කරගෙන අවිස්ක මෑන්ඩ් සෙලිබ්‍රේට් කරන බලන ඉතින් අර ගේම් සෙන්ස් එක හැම්බරේම තරගේ ඉන්න ඕනේ. ඉතින් අර අවසනවන්ත විදිහට අන්තිමට පතුම් නිසංක රිවීව් කරේ නැහැ කරා නම් ඔහු බේරිලා ඉන්න තිබ්බා. නමුත් අවසනවන්ත විදිහට යන්න සිදුනොත් මේ තව එකක් කියන්න ඕනේ මේ තරගාවලියේදී මේ අම්පයරින් ගැන ගොඩාක් මොකදන අවුල් තියෙනවා ගොඩක් අවුල් සහගතයි ගොඩාක් ඩිසිෂන්ස් ඕවර්ටර්න් වුණා ගොඩාක් වැඩ දේශන දුන්න රිවීව් කරා සමහර ඒවා රිවීව් කරාට පස්සේ ඔටෝ යනුනේ සමහර ඒවා රිවීව් කරේ නැහැ ඊට පස්සේ දැක්ක අපි දැක්ක රිවීව් කරේ නැති එකේ ලොකු පාඩුවක් තිබුණා කියලා ශ්‍රී ලංකා කණ්ඩායමට මීට කලිනුත් දෙවෙනි තරගයේදී තෝ වගේ සිද්ධියක් සිද්ධ වුණා. ඉතින් අවාසනාවන්ත විදිහට මේ අම්පයරින් ඩිසිෂන්ස් හරියට වෙන්නේ නැහැ. ඉතින් බලන් ඉමු මේ තරගයේදී මොකද වෙන්නේ කියලා.